තවත් නොබෝ දිනකින් උදාවන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමකුළ සිහිකිරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර එහි සමාරම්භය මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී අද සනිටුහන් කෙරුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ නිල මාධ්‍යදායකත්වයේ දරන්නේ ස්වර්ණමයිනි මාධ්‍ය ජාලයට අයත් මොනරා ටීවී සහ සිත FM නාලිකාවයි. ඈත අතීතයේ සිට මෑත වර්තමානයේ දක්වාම ඇතිවන විවිධාකාර වර්ධනයන් තුළ සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවෙහි ජාතික ආගමික සමාජීය සංස්කෘතික අධ්‍යාපනික සහ අවශේෂ ක්ෂේත්‍ර බලාතු මූලෝපාය වශයෙන් ඉතාමත්ව වැදගත් වන බව අමතක නොකළ යුතු කාරණයක්. සිංහල දීපේ කියලා කිව්වා, ධර්මද්වීපේ කියලා කිව්වා. පෙරදිග ධාන්‍යාගාරයට පත් වෙලා ආර්ථික වශයෙන් බොහොම දියුණු රටක් බවට පත් වුණා. රත්නද්වීපේ යයි කිව්වා. ඒ වන්වර්ත නාමයන් වර්තමානයේ වෙන විට ඒ ආකාරයෙන්ම භාවිතා කළ හැකිද නොහැකිද කියන එක තම තමා විසින් සිතා බලා තීරණය කළ යුත්තක් හැටියටයි අපට මේ වේලාවේදී සිහිපත් කර දෙන්නට තිබෙන. මේ අතර ස්වර්ණවාහිනී මාධ්‍යාලයේ දායකත්වයෙන් ස්වර්ණ වර්ණ බුද්ධ රශ්මි වෙසක් මහෝත්සවයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ හතරක් කේන්ද්ර කරගනිමින් වැඩසටහන් රැසක් පැවැත්වෙනවා. ඒ අනුව ගංගාරාම විහාරස්ථානය සමග ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය සහ ස්වර්ණවාහිනී මාධ්‍යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය 2024 වෙසක් සතිය පුරාවට පැවැත්වෙනවා. ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM ගුවන් විදුලිය මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සහ ස්වර්ණවාහිනී නාලිකාවේ දායකත්වයෙන් ශ්‍රී සුදර්ශනාරාම වෙසක් කලාපයේද වෙසක් පොහෝ දින සිට 27 වෙනි දින දක්වා පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම්. එසේම සෙංකඩගල වෙසක් මංගල්‍ය 2024 ස්වර්ණවාහිනී මාධ්‍යාලයේ බැතිපුර දායකත්වයෙන් වෙසක් සතිය පුරාවට මහනුවර නගරයේ ආශ්‍රිතව වෙසක් කලාප 10ක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ස්වර්ණවාහිනී නාලිකාව රන් FM ගුවන් විදුලියේ බැතිපුර දායකත්වයෙන් සහ ඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරයේ සංවිධානයෙන් වෙසක් පොහෝදා තවත් වැඩසටහන් රාශියක් බදුල්ලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. වෙසක් අසිරිය බැති සිතින් සමරන්නට අපහායික් වන ලෙස ස්වර්ණවාහිනියේ අප ඔබට ආරාධනා කරනවා.